උපාධි හදාරන විශ්වවිද්‍යාල සිසුන්ට සහ උසස් අධ්‍යාපනයේ නිරත වෙන දරුවන්ට අවශ්‍ය කරන මනෝවිද්‍යාව, කවුන්සලින්, එහෙම නැත්නම් උපදේශනය, බෞද්ධ උපදේශනය, අපරාධ විද්‍යාව සහ මද්‍රව්‍ය වැනි දේවල් සම්බන්ධව ඔබ වෙත පාඩම් මාලාවන් ගෙනා GK Education නාලිකාව මගින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ සංගායනා පිළිබඳව. පළවෙනි වීඩියෝ එක විදිහට අද අපි කතා කරන්නේ පළමු ධර්ම සංගායනාව පිළිබඳව. එයනු අද මේ වීඩියෝ හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ධර්ම සංගායනාව සම්බන්ධව. එතකොට මේ සංගායනාව සම්බන්ධව සියලු දේවල් ඉතාම කෙටියෙන් කතා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝව සමහර විට යම්කිසි ආකාරයකට ඔබට ගැඹුරු ධර්ම කාරණා විග්‍රහ කරන ආකාරයට දකින්නට පුළුවන්. මොකද මෙහිදී සියලුම දේවල් කෙටියෙන් දක්වන නිසා, හැබැයි මේක අහගෙන ඉන්න ඔබට අවශ්‍ය කරන ධර්ම කරුණු මේ හරහා එකතු කරගන්න කියන කාරණේ විශේෂයෙන් සඳහන් කරනවා. දහම් පාසල්, ඊළඟට පාසල්, ඒ වගේම විශ්වවිද්‍යාල, මේ සියලු දෙනාටම අවශ්‍ය වෙන ආකාරයට තමයි මේ වීඩියෝව සකස් කරන්නේ. ඒ නිසා සංගායනා පිළිබඳව කතා කරනකොට මේ සංගායනා සම්බන්ධ කතිකාවත, එහෙම නැත්නම් සංගායනා සිදුකිරීම සම්බන්ධව මතවාදය බුද්ධ ශ්‍රාවකයන්ගෙන්, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නයෙන් පැන ආපු දෙයක් පමණක් නෙවෙයි, විශේෂයෙන්ම දීඝනිකාය තුල පාසාදික සහ දසුත්තර කියන සූත්‍ර දේශනාවන් අපි ගවේෂණය කරනකොට මේ සංගායනා සම්බන්ධව මූල බීජ එහි දැක ගන්නට පුළුවන්. නිගණ්ඨ නාථපුත්තගේ අභාවයත් එක්ක ඔහුගේ ශාසනීය සම්බන්ධව ඇතිවෙච්ච ගැටලු, එහෙම නැත්නම් ශ්‍රාවකයෝ තුළ ඇතිවෙච්ච ගැටලුකාරී තත්වයන් දැකපු බුදුරජාණන් වහන්සේ, ඒ ගැන අධ්‍යයනය කරපු බුදුරජාණන් වහන්සේ මේ පාසාදික සූත්‍රය තුළ එවන් ගැටලු තමන්ගේ ශාසනය තුළ, සම්බුද්ධ ශාසනය තුළ ඇතිවීම වළක්වා ගැනීම සඳහා යම්කිසි කාරණා කරනවා පැහැදිලි කරනවා. එහිදී සමහර ශ්‍රාවකයෝ, මම ධර්ම විනය දන්නෙහිය, නුඹ ධර්ම විනය නොදන්නෙහිය, ඔබ මිත්‍යාමගට පිවිසියේය, මම නිවැරදි මගට පිවිසියෙමි, නුඹ මිත්‍යා පිළිවෙතට පිවිසුනේහිය, මම නිවැරදි පිළිවෙතට පිවිසුනේමි, මාගේ වචනේ අර්ථ සහිතය, නුඹේ වචනේ අර්ථ රහිතය, මා විසින් නුඹ වාදාරෝපණය කරන ලද්දේය, නුඹ මා විසින් නිග්‍රහ කරන ලද්දේය. ඒ නිසා වාදය සොයා හැසිරවාදී වශයෙන් තමන්ගේ ශ්‍රාවකයන්ටම නිග්‍රහ කරගන්න, රණ්ඩු සරුවල් කරගන්න ආදී අවස්ථාවන් පවා දැක ගන්නට ලැබුණා මේ නිගණ්ඨ ශාසනය තුළ. ඉතින් දසුත්තර සූත්‍රයේදී මේ නිගණ්ඨ ශාසනය තුළ ඇතිවෙච්ච ගැටුම් ආදී තත්වයන් නිසා ශ්‍රාවකයන්, එහෙම නැත්නම් ගිහි ශ්‍රාවකයන් තුළ ඉතාම වික්ෂිප්ත ස්වභාවයට, එහෙම නැත්නම් ඔවුන් කිසියම් කුකුසකට පත්වීම නිසා ඒක දැකපු චුන්ද සමනුද්දේශයන් ආනන්ද හාමුදුරුව හම්බ වෙලා දෙදෙනා සමගම කිල බුදුරජාණන් වහන්සේට මේ පුවත සැල කරනවා. එහෙදි බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය තුළ මෙවන් ගැටලු ඇති නොවනු පිණිස, වාද විවාද ඇති නොවනු පිණිස ධර්මයත් විනයත් චිරස්ථිතිය සඳහා සංගායනා කළ යුතු බවට දේශනා කරනවා. විශේෂයෙන්ම දීඝනිකාය පාසාදික සූත්‍රයේ දක්වන ආකාරයට, තස්මාතීහ චුන්ද යේවේ මයා ධම්ම අභිඤ්ඤා දේස්තා තත්ත සබ්බේහෙව සංගම්ම සමාගම්ම අත්තේන අත්තං ව්‍යංජනේන ව්‍යංජනං සංගායිතබ්බං න විවදිතබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්දනියං අස්ස චිරට්ටිතිකං ආදි වශයෙන් දේශනා කරනවා. මේකෙදි සඳහන් කරන්නේ විශේෂයෙන්ම නුඹලා සියලු දෙනා එක් රැස් වී බ්‍රහ්මචරියාවේ චිරස්ථිතිය පිණිස අර්ථයෙන් අර්ථය, ව්‍යංජනයෙන් ව්‍යංජනය සංගායනා කරන්න කියන ඔවදන, එහෙම නැත්නම් ප්‍රකාශය. එතනදී සංගායනා කළ යුතු කාරණා විදිහට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ සතර ඉර්ධිපාද, සතර සම්‍යප්ප්‍රදාන, සතර සතිපට්ඨාන, පංචේන්ද්‍රිය, පංචබල, සප්ත බොජ්ජංග, අරියෂ්ටාංගික මාර්ගය සහ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියන කොටස්. ඒකෙන් පැහැදිලි මේ බුදුරජාණන් වහන්සේ පහසාදික සූත්‍රය තුළ මෙන්න මේ කාරණා ටික ඉතාම වැදගත් ඒවා විදිහට, එහෙම නැත්නම් වැදගත් කරුණු විදිහට බුද්ධ ශාසනය තුළ අවධාරණය කළ බවට. මේ අනුව සංගායනාවක් සිදු කිරීමේදී නිවැරදි අර්ථයට, එහෙම නැත්නම් නිවැරදි ආකාරයට ධර්මය සංග්‍රහ කිරීම සඳහා, නිර්වද්‍යව පැහැදිලි කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමෝපායන් පිළිබඳව දක්වනවා. එයින් පළවෙනි එක තමයි, යම්කි සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් භික්ෂු මහා සංඝයාට දේශනාව සිදු කරන කල්හි ඒ දේශනාව තුළ පවතින යම්කිසි වචනයක අර්ථය සහ ව්‍යංජනය, එහෙම නැත්නම් අකුරු ටිකේ වචනය පිළිබඳව කල්පනා කරද්දී අර්ථයත් වචනයත්, එහෙම නැත්නම් ව්‍යංජනයත් වරදවා ගන්නවාද, වරදවා ගනීද, එය නෙව අභිනන්දිතබ්බං න පටික්කෝසිතබ්බං, ඒක බැහැරද නොකළ යුතුයි, පිළිගැනීමද නොකළ යුතුයි. ඒ අනුව කවර ව්‍යංජනයකට කවර අර්ථයද, කවර අර්ථයකට කවර ව්‍යංජනය සුදුසු වන්නේදැයි විශේෂයෙන්ම
සාකච්ඡා කළ යුතුයි විදිහලා පළවෙනි කාරණා විදිහට දක්වනවා. දෙවන කාරණා විදිහට යම්කිසි සබ්‍රහ්මචාරින් වහන්සේ නම ධර්මයේ දේශනා කරන කල්හි යම්කිසි දේශනාවක් සිදු කරන කල්හි එහිදී අර්ථය නිවැරදිවත් ව්‍යංජනයේ වර්ධවා ගැනීමක් සිදු කරයි නම් එයද පෙර කී ආකාරයටම විචාල යුතුය වීම. තුන්වෙනි එක තමයි යම්කිසි සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් ව්‍යංජනයේ වර්ධවාගෙන අර්ථය හරියාකාරව ගන්නවාද එයද පෙර කී ආකාරයටම විචාල යුතුය වීම. ඒ අනුව අර්ථයත් ව්‍යංජනයත් දෙකම නිවැරදිව ගන්නවා යයි භික්ෂු මහා සංඝයාට සිතෙනවා නම් එය සතුටින් අනුමෝදන් විය යුතුයි කියලා මේ සූත්‍ර දේශනාව තුළ කරුණු හතරක් විදිහට දක්වනවා. මේ අනුව මේ පාසාදික සූත්‍රයේදී ආ අනුමැතියත් එක්ක එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක කරුණු තේරුම් ගත සැරියුත් හාමුදුරුවෝ මේ කියන විදිහට ධර්මපරයායන් ගලපපු ආකාරය එහෙම නැත්නම් කරපු දේශනාව විශේෂයෙන්ම සංගීති සූත්‍රය තුළ අපිට දැක් ගන්නට පුළුවන්. ඒ අනුව මේ සංගීති සූත්‍රය තුළ සැරියුත් මහරහතන් වහන්සේ 1-10 දක්වා මේ ධර්ම කොටස් විග්‍රහ කළ ආකාරයට බෙදා වෙන් කළ ආකාරය පිළිබඳව දක්වනවා. මේ දේශනාව අවසානයේදී බුදුරජාණන් වහන්සේ විසින් මේ දේශනාව අගය කළ බවට සඳහන් වෙනවා. සාදු සාදු සාරිපුත්ත, සාදු කෝතවන් සාරිපුත්ත, බික්කූණං සංගීති පරියං අභහසි ආදී වශයෙන් මේ සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව අනුමත කළ බවට දක්වනවා. සාරිපුත්‍රය, මැනවි සාරිපුත්‍රය, ඔබ භික්ෂුන් වහන්සේලාට නිවැරදි ආකාරයට සංගීති පරියාය දේශනා කළා කියලා. මේ අනුව දසුත්තර සූත්‍රය තුළත් මේ ආකාරයටම සැරියුත් මහරහතන් වහන්සේ ධර්ම කොටස් විග්‍රහ කළ ආකාරයක් දකින්නට තියෙනවා. ඒ වගේම තමයි මේ සංගායනා සිදු කිරීම සඳහා තවත් බලපාපු හේතුවක් තමයි බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේදීම බුදුරජාණන් වහන්සේ කරන දේශනාවක්. ඒ තමයි ඔබට මතක ඇති මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් වෙන්නේ. ආනන්ද, මා විසින් යම් ධර්මයක් දේශනා කරන ලදනම් විනයක් පණවන ලදනම් ඒ ධර්මය හා විනය මාගේ ඇවෑමෙන් ශාස්ත්‍රවරයා වන්නේ කියන කාරණය ධම්මාච දේශිතෝ විනයංච පඤ්ඤත්තෝ මමච්චේන සත්තා ආදී වශයෙන්. ඒ නිසා මේකෙන් පැහැදිලි මේ කාරණයත් බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ ධර්මය විනය ගුරුතන්නේ තබා ගන්න කියන කාරණයත් මේ සංගායනා සඳහා බලපාලා තිනෝ කියන කාරණයත් අපිට මෙතනදී පැහැදිලි කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි තවත් කාරණයක් වෙන්නේ විනයෝ නාම සාසනස්ස ආයු කියන උද්ෘත පාඨය. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ සාසනය තුළ ආයුෂය රැඳී පැවතුනේ එහෙම නැත්නම් රැඳී පැවතිනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ දැක්කුවේ මෙන්න මේ පාඨය හරහා. එතකොට දැන් අපි ගත්තාන් පස්සේ ඕනෙම ආයතනයක් තුළ යම්කිසි කාලයක් පවත්වා ගන්නට නම් අවම විනයක්වත් එහෙම නැත්නම් ඩිසිප්ලින් එකක් අවශ්‍යයි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ කාරණය මුලින්දම දැක්කා. ඒ නිසා තමයි විනය සසුනේ ආයුෂය විදිහට බුදුරජාණන් වහන්සේ මේ තේරවාද බුද්ධ සාසනය බුදුදහම ආරක්ෂා කර ගැනීම සඳහා මේ භික්ෂුන් වහන්සේලාට ඉවහල්ුනේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෙන්න මේ කියන කාරණය. මේ අනුව මේ හේතු සාධක එහෙම නැත්නම් මේ කියන පදනම මේ සංගායනා සිදු කිරීම සඳහා භාවිතා කළා කියන එක අපිට පැහැදිලි. ඒ නිසා තමයි යම් යම් හේතු කාරණා නිසා මේ ධර්මය සංග්‍රහ කරන්නට ධර්ම විනය ඒකරාශී වෙලා සංගායනා කරන්නට තීරණය කරන්නේ. එතකොට පළවෙනි ධර්ම සංගායනාව ගැන අපි කතා කළොත් එහෙම පංචසතිකා සංගීතිය, විනය සංගීතිය, මහා කස්සපත්තේර සංගීතිය ආදී වශයෙන් නම් වලින් හඳුන්වන මේ පළවෙනි ධර්ම සංගායනාව සම්බන්ධව මූලිකම සාක්ෂි එහෙම නැත්නම් ප්‍රාථමික මූලාශ්‍රය අපිට ලැබෙන්නේ චුල්ලවග්ගපාලියෙන්. මේ අනුව චුල්ලවග්ගපාලියේ පංචසතිකක් ඛණ්ඩය කියන කොටසින් මේ සම්බන්ධව තොරතුරු අපිට දැක බලා ගන්නට පුළුවන්. පළවෙනි ධර්ම සංගායනාවට පසුබිම නිර්මාණය වෙන්නේ කොහොමද? මෙහි පළවෙන කාරණාව විදිහට දක්වන්නේ සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය කියන කාරණේ. එතකොට මේ සුභද්‍ර භික්ෂුව කියන්නේ කවුද කියන කාරණේ පිළිබඳව බොහෝ තැන්වල සාකච්ඡාවට බඳුන් වෙනවා. මේ සුභද්‍ර කියලා යම්කිසි පුද්ගලයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අවසාන මොහොතේදී බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලබනවා කියන කාරණේ සඳහන් වෙනවා. ඒ සුභද්‍ර කියන භික්ෂුව නොවේයි මේ ප්‍රකාශය කරන්නේ. ඒ කියන සුභද්‍ර භික්ෂුව බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේදීම ධර්මය අහලා රහත් භාවයට පත් වුණා කියන කාරණය විශේෂයෙන්ම මහා පරිනිබ්බාන සූත්‍රය තුළ දක්වනවා. වයසට ගිහිල්ලා එහෙම නැත්නම් මහලු වියට පත් වෙලා පැවිද්ද ලබාපු යම්කිසි ආකාරයක බුදුරජාණන් වහන්සේ පිළිබඳව කුකුසකින් හෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම්කිසි පෞද්ගලික අමනාපයකින් සිටපු භික්ෂුවක් මේ ප්‍රකාශය කළා කියන එක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඒ අනුව චුල්ලවග්ග පාළියේදී අලං ආවසෝ මා සෝචිත්ත මා පරිදේවිත්ත සුමුත්තා මයන් තේන මහා සමණේන උපද්දුතාච මයන් හෝම ඉදංගෝ කප්පති ඉදංගෝන කප්පති ඉදානි පන මයන් ඉච්චිස්සාම තං කරිස්සාම
ඉදානි පන මයන්න ඉච්චිසාම තන්න කරිස්සාම. මේ ආදි වශයෙන් මේ ප්‍රකාශය සඳහන් වෙනවා. ඒකේදී පවසන කාරණය තමයි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් එක්ක ශෝක වෙන හඬන වැළපෙන භික්ෂුන් වහන්සේලා දිහා දැකපු මේ බුද්ධ පබ්බජිත, එහෙම නැත්නම් වයසට ගිහිල්ලා පැවිද්දත්වයේ ලැබපු මේ සුභද්‍ර කියන භික්ෂුව ඇවැත්නි ශෝක නොකරව, නොහඬව, නොවැළපෙව්, ඒ මහා ශ්‍රමණයාගෙන් අප මිදුරෙමු. මේ නුඹලාට කැපේ, මේ නුඹලාට නොකැපේ ආදී වශයෙන් අපව උපද්‍රවයට ලක් කරන ලද්දෙමු. දැන් අපි යමක් කැමති නම් ඒ කරන්නෙමු, අපි යමක් අකමැති නම් ඒ නොකරන්නෙමු. මේ අනුව මේකෙන් පැහැදිලි වෙන එක කාරණාවක් තියෙනවා වර්තමාන යුගයට පවා ගැලපෙන, ඒ තමයි අධර්මවාදය. එහෙම නැත්නම් සකවාද පරවාද හරහා ධර්මයේ දූෂණය කරන පිරිස් ඒ කාලයේ පැවති බවට මේ එක පුද්ගලයෙකුගේ ප්‍රකාශයෙන් පැහැදිලි. එක පුද්ගලයෙක් පමණක් නෙවෙයි බොහෝ පිරිසක් ඔහු සමග සිටින්නට ඇති. මෙම සුභද්‍ර භික්ෂුවගේ වචනය මේ සුභද්‍ර කියන නාමය පිළිබඳව මහින්සාසක සහ ධර්මගුත්තික කියන නිකායන්වල සංග්‍රහ වෙලා තියෙන ග්‍රන්ථවල මේ සුභද්‍ර භික්ෂුවගේ නාමය සුභද්‍රානන්ද භික්ෂුව විදිහට සඳහන් වෙලා තියෙනවා. නමුත් ටිබෙට් දුල්වා කියන ග්‍රන්ථයේ දකින්නට ලැබෙන්නේ මීට වඩා වෙනස් අදහසක්. ඒ තමයි සරියුත් මහරහතන් වහන්සේගේ පිරිනිවීමෙන් භික්ෂුන් වහන්සේලා 80,000ක්, මුගලන් මහරහතන් වහන්සේගේ පිරිනිවීමෙන් භික්ෂුන් වහන්සේලා 70,000ක් සහ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් 8,000ක් භික්ෂුන් වහන්සේලා පිරිනිවන් පෑ නිසා දීර්ඝායුෂ්ක දෙවිවරු මේ සද්ධර්මයේ මිහිපිටින් අතුරුදන්වන්නේ කියන කාරණාව නිසා, ඒ හේතුව නිසා මේ දෙවියන් වහන්සේලාගේ එහෙම නැත්නම් දේව සභාවේ ඉල්ලීම පරිදි මේ පළවෙන ධර්ම සංගායනාව පැවැත් වූ බවට මේ ටිබෙට් දුල්වා කියන ග්‍රන්ථය තුළ සඳහන් වෙනවා. මේ අනුව මේ සංගායනාව සඳහා හේතු වෙච්ච මේ ප්‍රධාන මතය හැරෙන්නට තවත් කාරණා ගණනාවක් පිළිබඳව ග්‍රන්ථවල සාකච්ඡා වෙලා තියෙනවා. ඉන් එකක් තමයි දේවදත්ත හාමුදුරුවෝ කෝකාලික සහ සමුද්දදත්ත කියන භික්ෂුන් වහන්සේලා දෙනමැතුරු භික්ෂුන් වහන්සේලා එකතු කරගෙන සංඝ භේදය සඳහා පංච වරයක් ඉල්ලමින් යම්කිසි ආකාරයක කටයුත්තක නිරත වීම. දෙවනි කාරණාව තමයි ഘോഷිතාරාමයේදී බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේදීම ධර්ම දර සහ විනය දර කියන කොටස් දෙකක් විදිහට බෙදලා ඇති කරගත් ගැටලුව. ඔබ දන්නවා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පාර්ලියේ වනයේට පවා වැඩම කරනවා මෙන්න මේ ගැටලුව. රිට්ට කියන භික්ෂුව විශේෂයෙන්ම අන්තරායික ධර්මයන් අන්තරායික නොවේ කියන මිත්‍යා දෘෂ්ටික මතයක් ඉදිරිපත් කිරීම. ඒ වගේම සාති කියන භික්ෂුව අනන්‍ය වූ විඥානයක සංසරණය සම්බන්ධව දුරුමතයක් ප්‍රකාශ කිරීම. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියක් ප්‍රකාශ කිරීම. මේ කියන කාරණා පවා මේ සඳහා හේතු සාධක වෙලා තියෙනවා කියන එක බොහෝ තැන්වල සාකච්ඡා වෙලා තියෙනවා. ඒ වගේම තමයි යමක කියන භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්ගේ පරිනිර්වාණයෙන් පස්සේ උච්ඡේදයට යන බවට මතයක් ප්‍රකාශ කරලා තිබීම. ඒ වගේම සරියුත් මුගලන් කියන භික්ෂුන් වහන්සේලා දෙනම අගසව තනතුරු දෙකට පත් කිරීමෙන් පසුව අස්සජි සහ පුනබ්බසුක කියන භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා මුහුණෙන් මුහුණ බලමින් තනතුරු ප්‍රදානය කරා කියන ආදි වශයෙන්. ඒ වගේම ඔවුන් චෝදනා කරනවා මේ සරියුත් සහ මුගලන් කියන දෙනම පාප වසඟයට ගියායේ විදිහට. මේ කියන කාරණාවත් මේ සංගායනාව සඳහා හේතු වෙලා තියෙනවා. ඒ අනුව මේ කියන හේතු සාධක 6 සහ කලින් මන් සඳහන් කරපු චුල්ලවග්ගපාලියේ එන අර සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය කියන ප්‍රධාන කාරණාව පවා මේ සංගායනාව සඳහා වෙච්ච හේතු සාධක විදිහට හේතු සාධක 7ක් ප්‍රධාන වශයෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්. මේ අනුව චුල්ලවග්ගපාලිය තුළ දක්වන තවත් සාධකයක් අපිට හමු වෙනවා. ඒ තමයි මේ සංගායනා කිරීමේ දෙවන අරමුණ විදිහට දක්වන්නේ අධර්මයේ බැබලීමට පෙර, ධර්මයේ බැහැර කිරීමට පෙර, අවිනේ බලවත් වීමට පෙර, විනය බැහැර කිරීමට පෙර, අධර්මවාදීන් බලවත් වීමට පෙර, ධර්මවාදීන් දුරු වීමට පෙර ධර්මය සංගායනා කළ යුතු බව. හන්දමයන් බික්කවේ ධම්මංච විනයංච සංගායාම කියන විදිහට මේ චුල්ලවග්ගපාලිය තුල සඳහන් වෙනවා. එහෙමනම් කෙටියෙන් මේ පමණයි බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේම හිටපු පිරිසක් සහ ප්‍රකාශ කරපු මතයන් කිහිපයක් එකතු කරගෙන විශේෂයෙන්ම සුභද්‍ර භික්ෂුවගේ එම ප්‍රකාශයත්, ඒ වගේම මේ අධර්මයේ බැබලීමට පෙර ආදි වශයෙන් දක්වන ප්‍රකාශයත් ප්‍රධාන හේතු සාධක දෙක විදිහට චුල්ලවග්ගපාලිය දක්වනවා. ඒ වගේම පරිවාර හේතු 6ක් විදිහට මම කලින් සඳහන් කරපු හේතු 6 තියෙනවා. මෙන්න මේ කාරණා ටික නිසා තමයි මෙන්න මේ පළවෙන සංගායනාව සඳහා අවකාශය ඉඩ හසර සැලසෙන්නේ. මේ අනුව තව දුරස්ත හේතු කිහිපයක් අපි සාකච්ඡා කළොත් එහෙම මේ පළවෙන ධර්ම සංගායනාව සඳහා හේතු වෙච්ච ඉන් කිහිපයක් අපිට දැක් ගන්නට පුළුවන්. බුද්ධ වචනයේ එක් රැස් කිරීම, ඒ වගේම බුද්ධ වචනයේ සම්බන්ධව පවතින දුර්මතයන් දුරු කිරීම, බුද්ධ වචනයේ වර්ග කිරීම, බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේම දේශනා කළ පරිදි ධර්මයේ ගුරුතන්හි තබා ගැනීම, චන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩණය පැනවීම, ආනන්ද හිමිට එල්ල වූ චෝදනා පහෙන් නිරවුල් කොට නිදහස් කිරීම, මේ කියන කාරණා ටිකක් තියෙනවා. දැන් මේ ආනන්ද හාමුදුරුවන්ට පැනවුණු චෝදනා මොනවද කියලා අපි විග්‍රහ කරොත් එහෙම
අපි දන්නවා කුද්ධානුකුද්දක ශික්ෂාපද සම්බන්ධව බුදුරජාණන් වහන්සේ කරන දේශනාව ඒ අනුව වික්ෂුන් වහන්සේලාට මේ කුද්ධානුකුද්දක ශික්ෂා අවශ්‍ය කාලයකදී වෙනස් කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ යම්කිසි ලිහිල් කිරීමක් කරනවා. නමුත් මේ සම්බන්ධව විමසීමක් කරන්නේ නැති නිසා පසු කාලිනව පවා මොනවද මේ කුද්ධානුකුද්දක ශික්ෂා කියන්නේ කියන එක සම්බන්ධව මතවාදයක් පැන නගිනවා. පරාජිකාද, සංඝායසේසද, එහෙම නැත්නම් පචිතිද, එහෙම නැත්නම් සේකියාද, මේ කියන කොටස සම්බන්ධව විග්‍රහයක් එහෙම නැත්නම් එක තැනකට එන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි ධර්මයත් විනයත් ගුරුතන්හි තබා ගන්නවා කියලා අවසාන තීරණයකට එන්නේ, වෙනස් කරන්නේ නැහැ කියලා. ඒතර ඔන්නෝයි චෝදනාවත් ආනන්ද හාමුදුරන්ට එනවා. එතකොට පළවෙනි චෝදනාව තමයි කුද්ධානුකුද්දක ශික්ෂාපද බුදුරජාන් වහන්සේකින් අසාන බැලීම. දෙවැනි එක තමයි බුදුරජාන් වහන්සේගේ වැසිසලුව පයින් පාගාගෙන වැසීම. බුදුරජාන් වහන්සේගේ ශ්‍රී දේහයට වැඳීම සඳහා පළමුවරට ස්ත්‍රීන්ට අවකාශය ලබා දීම. බුදුරජාන් වහන්සේ ආයු සංස්කාර අත්හරින අවස්ථාවේදී ඒ සඳහා බුදුරජාණන් වහන්සේට කල්පයක් වැඩ විසින්නටයි ආරාධනා නොකිරීම ශාසනයේ අතුරුදන් වීම සඳහා හේතු වන කාරණාවක් විදිහට දක්වපු භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම සඳහා පුරෝගාමී වීම, මේ කියන කාරණා පහ තමයි මේ ආනන්ද හාමුදුරන්ට එල්ල වෙච්ච චෝදනා බවට පත් වෙන්නේ. මෙන්න මේ කාරණා ටිකෙන් සාකච්ඡා කළා මේ ආනන්ද හාමුදුරුවෝ නිදහස් කිරීමත් මෙහි එක බලාපොරොත්තුවක් බවට පත් වුණා. මේ අනුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු 500 නමක් මේ සඳහා තෝරගන්නවා. දහසක් භික්ෂුන් වහන්සේලා අතරින් මේ සඳහා තෝරා ගැනීමේදී පවා ත්‍රිපිටක පරියාපත්ති දර සිව් පිළිසිඹියාපත් රහතන් වහන්සේලා, එනම් මහානුභාව සම්පන්න රහතන් වහන්සේලා මේ සඳහා තෝරගෙන තියෙනවා කියන එක සඳහන් වෙනවා. මෙහිදී 499 නමක් තෝරගත්ත කියලා සඳහනක් තියෙනවා. මේකට හේතුව තමයි ආනන්ද හාමුදුරුවෝ එවන විට රහත් තත්ත්වයට පත් වෙලා හිටියේ නෑ. ඒ නිසා මේ ආනන්ද මහරහතන් වහන්සේ මේ සංගායනාවට නුසුදුසු විදිහට තමයි සඳහන් වෙන්නේ. නමුත් ඒ සඳහනත් එක්ක ඒ අනුව මේ සංගායනාවට කලින් දිනේදී මේ කාරණාව සිහිපත් කරගෙනම වීරිය වඩලා ආනන්ද හාමුදුරුවෝ රහත් තත්ත්වයට පත් වෙන. ඒ අනුව 500 නමක් මේ සංගායනාව සඳහා සහභාගි වෙනවා. මේ අනුව මේ සංගායනාව සිදු කිරීම සඳහා අවශ්‍ය කරන ස්ථානයක් සොයා ගැනීම කියන කාරණයේදී රජගහනුවර වේභාර කියන පර්වතයේ සප්තවර්ණි කියන ගුහාද්වාරය ආසන්නයේ තමයි මේ සඳහා තෝරගන්නේ. මේ අනුව මේ සංගීතය පැවැත්වුවේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ එළඹෙන වස්කාල සීමාව තුළ, ඒ අනුව මේ රජගහනුවර වස්විසුවේ මේ සංගීතකාරක භික්ෂුන් වහන්සේලා 500 පමණයි. ඒ අනුව සෙසු භික්ෂුන් වහන්සේලා රජගහනුවරින් පිටත වස්වසන්නට තීරණය කරනවා. මේ අනුව හරියටම එහෙම නැත්නම් නිවැරදි ආකාරයටම කාලය පිළිබඳව අපි හිතුවොත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් මාස 3කට පසු, එනම් ක්‍රිස්තු පූර්ව 543 තමයි මේ සංගායනාව සිද්ධ වෙන්නේ. මේ සංගායනාව සඳහා අවශ්‍ය කරන දායකත්වය ලබා දෙන්නේ අජාසත් රජතුමා විසින්. මේ අනුව මේ සංගායනාවේදීත් මුලින්ම සංගායනාවට ලක් කරන්නේ විනය. ඒ අනුව උපාලි මහරහතන් වහන්සේ මේ සංගායනාවේදී විනය සම්බන්ධව දේශනාව සිදු කරනවා. සුනාතු මේ බන්තේ අයිසංගස්ස පත්තකල්ලං අහං උපාලි විනයම් පුච්චේය. මේ අනුව උපාලි හිමියන්ගෙන් විනය සම්බන්ධව ප්‍රශ්න 7ක් යොමු කළා කියලා සඳහන් වෙනවා. නිධාන, පුද්ගල වස්තු, ප්‍රඥප්ති, අනුප්‍රඥප්ති, ආපත්ති, අනාපත්ති වශයෙන්. ඒ අනුව විනය කොටස් 5කට සංග්‍රහ කරනවා. ඒ තමයි චුල්ලවග්ග පාලි, මහාවග්ග පාලි, පරිවාර පාලි, පාචිත්‍ය පාලි සහ පරාජිකා පාලි වශයෙන්. මේ අනුව මේ කොටස් තුළ භික්ෂුන් වහන්සේලා සඳහා සහ භික්ෂුණීන් වහන්සේලා සඳහා අවශ්‍ය කරන ශික්ෂාපද අන්තර්ගත වෙනවා. තේරවාදී මතයට අනුව දෙවනුව සංග්‍රහ කරලා තියෙන්නේ ධර්මය. ඒ අනුව ධර්මය පිළිබඳව කතා කරනකොට ආනන්ද මහරහතන් වහන්සේ තමයි මේ ධර්මය සම්බන්ධව ප්‍රකාශ කිරීම සිදු කරන්නේ ධර්ම භාණ්ඩාගාරික හිමියන් වශයෙන්. ඒ අනුව දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය වශයෙන් නිකාය 5කට මේ ධර්මය විග්‍රහ කරනවා. එහෙම නැත්නම් බෙදා වෙන් කර ගන්නවා. මේ අනුව මේ කොටස් 5 පිළිබඳව කෙටියෙන් දැක්වුවොත් එහෙම දීඝනිකායේදී දීර්ඝ ප්‍රමාණයේ සූත්‍රත්, ඒ වගේම මජ්ක්‍ධිම නිකායේදී දාර්ශනික කරුණු අඩංගු මධ්‍යම ප්‍රමාණයේ සූත්‍රත්, ඒ වගේම තමයි සංයුත්ත නිකායේදී කෝසල සංයුත්තේ, දේව සංයුත්තේ, උපාසක සංයුත්තේ ආදී වශයෙන් ඒ ඒ අය සඳහා දේශනා කරපු කොටස් වෙන වෙනම වශයෙන් සංග්‍රහ කළා. සංයුත්ත වශයෙන් දේශනා කරපු සූත්‍රත්, එහෙම නැත්නම් කොටස් සංග්‍රහ කරපු තැන විදිහට සංයුත්ත නිකායත්, අංගුත්තර නිකාය විදිහට ඒක, දුක, තික ආදී වශයෙන් 1, 2, 3 දෙකේ කරුණු, හතරේ කරුණු ආදී වශයෙන් උදාහරණයක් විදිහට අරියෂ්ටාංග මාර්ගයේ 8 කරුණු විදිහටත්, චතුරාර්ය සත්‍ය 4 කරුණු විදිහට දේශනා කරපු සූත්‍ර අරගෙන ඒ විදිහට වෙන් කරපු නිසා අංගුත්තර නිකාය විදිහටත්, කුද්දක නිකාය තුල
පොත් ගණනාවක් සමන්විත වීමෙන් මේ කුද්දක නිකාය කියන කොටසක් විදිහට මේ ටික සංග්‍රහ වෙනවා. මේ අනුව මේ සංගායනාවේදී ආනන්ද හාමුදුරුවෝ එහෙම නැත්නම් ආනන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මේ කුද්දානුකුද්දක ශික්ෂා විමසීම සම්බන්ධව ගැටලු ඇති වෙනවා. ඒ අනුව කුද්දානුකුද්දක ශික්ෂා මොනවාද කියන එක හරියට පැහැදිලි කරගන්නට නොහැකි වීම නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තීරණය කරනවා මේ සියලුම ශික්ෂාපද අපි ඉදිරියටත් ආරක්ෂා කරමු කියලා. ඒ අනුව මහා සංඝරත්නය මේක සම්මත කරනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේදීම ഘോഷිතාරාමයේ ඇතිවෙච්ච ගැටලුකාරී තත්ත්වයන් එක්ක චන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනේ මාගේ අවෑමෙන් පසු පනවන්න කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දක්වනවා. තේනා ආනන්ද සංඝෝ මමච්චේන චන්නස්ස භික්ඛුනෝ බ්‍රහ්ම දණ්ඩං ආනාපේතු යනුවෙන්. ඒ අනුව ഘോഷිතාරාමයේදී මේ කියන භික්ෂුන් වහන්සේට එහෙම නැත්නම් මේ චන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනේ පැනවීමේ නියමයත් එක්ක මේ සංගායනාවේදී මේ බ්‍රහ්ම දණ්ඩනේ පැනවීම සිදු කරනවා. ඉන් සංවේගයට පත්වෙච්ච මේ චන්න හාමුදුරුවෝ ඒ පාද කොටගෙන බවුන් වඩලා එහෙම නැත්නම් දර්ශනා වඩලා උතුම් රහත්ත්වයට පත් වුණා කියන කාරණයක් මේ තුල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ සංගායනාව සිදු කිරීමෙන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ට තිබුණු චෝදනා සම්බන්ධව කරන විමසීම සහ ඒ සම්බන්ධව තොරතුරු පිළිබඳව අපි හිතනකොට පැහැදිලි වෙන කාරණයක් තමයි කුඩා අනුකුඩා ශිෂ්‍යාපද විමසන්නට නොහැකි වූයේ තමන් අසිහියෙන් සිටි නිසා, එහෙම නැත්නම් සිහිය නොමැති ව්‍යවස්ථාවේදී වෙන අවධානයක සිටි නිසා බවත්, වැසිසලුව පයින් පාගාගෙන මසන්නට සිදුවුනේ ශාස්ත්‍රූ අගෞරවය නිසා නොවන බවත්, විකාලයෙහි කාන්තාවන්ට නොහැසිරිය යුතු නිසා ඔවුන්ට පළමුව මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දකින්නට අවස්ථාව සැලසූ බවත්, මාරයා සිත මැඩගෙන සිටි නිසා කල්පයක් ජීවත් වීමට බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්නට නොහැකි වූ බවත්, මහා ප්‍රජාපති ගෞතමී දේවිය බුදුරජාණන් වහන්සේගේ සුළුමව වීම නිසා ඒ ශ්‍රී පැවිදි සඳහා පෙරමුණගත් බවත්, ආයුෂ්මත් මහා සංඝරත්නය කෙරෙහි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුතුව ඒ චෝදනා පිළිගන්නා බවත් දක්වලා ආනන්ද හාමුදුරුවෝ අවසානයේදී මේ කාරණා පිළිබඳව ප්‍රකාශයක් කරනවා. මේ සංගායනාවෙන් පස්සේ දක්ෂිණාගිරියෙහි මේ 500 නමක් භික්ෂුන් වහන්සේලා චාරිකා කරන අවස්ථාවේදී දක්ෂිණාගිරියෙහි සිටපු ප්‍රබල භික්ෂුන් වහන්සේ නමක් වන පුරාණ හාමුදුරුවන්ට, එහෙමනම් පුරාණ කියන ස්වාමින් වහන්සේව හමු වෙලා තියෙනවා. ඒ අනුව මේ පුරාණ කියන හාමුදුරුවන්ට මේ ධර්මයේ සංගායනා කළ බවත්, 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා මේ සංගායනාව සිදු කළ බවත් කියන ආදි වශයෙන් තොරතුරු ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒ අවස්ථාවේදී මේ පුරාණ හාමුදුරුව දෙන උත්තරය තමයි, මම ධර්මයත් විනයත් බුදුරජාණන් වහන්සේගෙන් අසා ඇති නිසා ඒ අනුව මා පිළිපදිමි, ඔබ සංගායනා කරන්නට ඇති, නමුත් එය මට වැඩක් නැති කියලා තමයි මේ පුරාණ හාමුදුරුව ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ගවම්පති කියන හාමුදුරුව පිළිබඳව සඳහන් වෙනවා. උන්වහන්සේත් පවා මේ ප්‍රකාශය, එහෙම නැත්නම් මේ ධර්ම සංගායනාව සම්බන්ධව පැවසුවාට පස්සේ නිහඬ වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. මේ අනුව මෙහිදී දක්නට ලැබෙන්නේ සූත්‍ර පිටකයේ සහ විනය පිටකයේ කියන කොටස් දෙක පමණක් සංගායනා කළ බව. නමුත් පංචසතිකක්ඛන්දකේ, එහෙම නැත්නම් ප්‍රාථමික මූලාශ්‍රය වන චුල්ලවග්ගපාලී පංචසතිකක්ඛන්දේ එහෙම සඳහන් කළත්, ත්‍රිපිටකයේ වශයෙන් බෙදී ගියේ ඊට පසු කාලයක විදිහට අපිට සලකන්නට පුළුවන්. මේ අනුව මුල් යුගයේ අභිධර්මයේ ප්‍රකටව නොතිබෙන්නට ඇති. නමුත් පසු කාලිනව අභිධර්මයේ සංග්‍රහ වූ බවට දක්වන්නට පුළුවන්. ඒ අනුව අභිධර්මයේ සම්බන්ධව කාරණාව එන්නේ, එහෙම නැත්නම් මතභේදයට තුඩු දෙන්නේ පස්වන සියවසෙන් පස්සේ. ඒ අනුව සමන්තපාසාදිකාවේ ප්‍රථම සංගීති වර්ණාවේ සඳහන් වෙන ආකාරයට බුද්ධ වචනය විභජන විදි දක්වන තැනදී ත්‍රිපිටක, එහෙම නැත්නම් ත්‍රිපිටකය කියලා පිටක වශයෙන් ත්‍රිවිධං කියලා, එහෙම නැත්නම් පිටක වශයෙන් තුනක් වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ අනුව සමන්තපාසාදිකා කියන විනය අටුවාවේ දක්වන පරිදි සමහර කොටස් සංගායනාවේදී සංග්‍රහ නොවූ බව, එහෙම නැත්නම් සංගායනා නොවූ බව සඳහන් වෙනවා. එහෙම නැත්නම් අටුවාව ප්‍රකාශ කරනවා. ඒ අනුව පළවෙනි ධර්ම සංගායනාවේදී සංගායනා වූද නොවූද කොටස් එක්ට්‍රස් කොට සමෝදානය කර දක්වන බව තමයි එහි සඳහන් වෙන්නේ. නමුත් මේ කවර මතයක් තිබුණත් පංචසතිකක්ඛන්දයේ උදානයේදී ත්‍රිපිටකයේම සංග්‍රහ වූ බවට කරුණු දක්වනවා. ඒ අනුව මේ ධර්මයේ බහනක පරපුරු වලට පවරනවා. උබතෝ විභංගයත් කන්දක පරිවාර කියන කොටස් ඇතුළු මේ විනය පිටකය උපාලි හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවටත්, සංගායනාවෙන් අනතුරුව දීඝනිකාය ආනන්ද හාමුදුරුවන් ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවටත්, මජ්ක්‍ධිම නිකාය සැරියුත් මහරහතන් වහන්සේ එවන විට නොසිටියත් උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවටත්, සංයුත්ත නිකාය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, අංගුත්තර නිකාය අනුරුද්ධ හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවටත්, ඒ වගේම කුද්දක නිකාය පිළිබඳව හිතනකොට කුද්දක නිකාය යම්කිසි භික්ෂුවකට විශේෂයෙන් බාර දුන් බවට සඳහන් වෙන්නේ නැහැ. නමුත් පරවාහර වජිරඥාන හාමුදුරුවන් වහන්සේ මහා වග්ගපාලී ප්‍රස්තාවනාවේදී මෙන්න මේ විදිහට දක්වනවා.
ඒ තමයි කුද්දකනිකාය ග්‍රන්ථ බොහොමයකින් සමන්විතයි. ග්‍රන්ථ 15ක් විදිහට තේරවාදී මනත ලංකාවේ තියෙන ත්‍රිපිටකය තුළ සංග්‍රහ වෙනවා. මේ ග්‍රන්ථ එක එක ආචාර්යවරුන්ට බාර දුන්නා කියලා සඳහන් වෙන්නේ නැහැ. මේ අනුව භික්ෂුන් වහන්සේලා මෙම ග්‍රන්ථ පරියත්ති වශයෙන් ප්‍රගුණ කළ බවට සඳහන් වේ. තමයි ඉද බික්කවේ ධම්මං පරියාපුණාති සුත්තං ගෙයියං වෙය්‍යාකරණං ගාථා උදානං ඉති උත්තකං අබ්බූත් ධම්මං වේදල්ලං ආදී වශයෙන් නවංග සාස්තු සාසනීය විදිහට ආරක්ෂා කරගෙන පැමිණි බවට සඳහන් කරලා තියෙනවා. ඒ අනුව අශෝක කාලීන ශිලාලේඛනයන්හි කුද්දක බහනක එහෙම නැත්නම් කුදුගොස්සඟි හදාරන්නෝ විදිහට විලින්ද ප්‍රඥාදීෙහි සඳහන් වීමෙන් සංගීති කාලයේ පටන් මේ කුදුගොස්සඟි එහෙම නැත්නම් කුද්දකනිකායේ කටපාඩමින් ආරක්ෂා කර භික්ෂුන් වහන්සේලා සිටි බවට සඳහන් කරන්නට පුළුවන්. මේ අනුව මේ පළවෙනි ධර්ම සංගායනාව සම්බන්ධව විස්තරය කතිකාවත මෙතනින් අපිට අවසන් කරන්නට පුළුවන්. ඒ අනුව සමස්තයක් විදිහට සාරාංශයක් විදිහට දැක්වුවොත් එහෙම හේතු කාරණා ගණනාවක් නිසා තමයි පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේ. ඒ අනුව සංගායනාව නිසා සිද්ධ වෙච්ච මෙහෙවරයන් කරුණු එහෙම නැත්නම් වටිනාකම් රාශියක් තියෙනවා. ඒ තමයි ධර්මයේ සුරක්ෂිතතාවයත් විනයෙහි ආරක්ෂාවත් සැලසීමත්, ඒ වගේම විවිධාකාරයෙන් මල් විසිරුණු මල් ගොඩක් විදිහට තිබුණු මේ ධර්මය සුවිශේෂී ආකාරයකට සංග්‍රහ කරන්නට ලැබීමත්, ඒ වගේම මේ අධර්මවාදය තුළ ධර්මවාදය බලවත් කිරීමත් කියන කාරණා ගණනාවක් සිද්ධ වෙච්ච වැදගත් කරුණු විදිහට අපිට දක්වන්නට පුළුවන්. ඒ අනුව පළවෙනි ධර්ම සංගායනාව සම්බන්ධ විස්තරය මෙතකින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.